එසක් කොහොම මොනවක් මොන්න විදිහෙන් වටින් ගොඩින් කැරකෙලා හරි මම මේ කියන්නේ ඉක්මනටම මේකට සෙට් වෙන්න ඕනේ. ඔන්න අද ජීවිතේ අන්තිම අවස්ථාව මේ යන්නේ අන්තිම අවස්ථාව. VT බැරුණාද ප්‍රශ්නයක් නැහැ. ශේෂ බැරුණාද අදල් නැහැ. අවුලක් නැහැ. ශේෂ බැරුණ දැන් උඹලට ශේෂ බෑනේ. ශේෂ ප්‍රමේය ගාන හදාගන්න බෑ. වර්ග සමීකරණ බෑනේ. කියන්නේ පළවෙනි ගාන උඹලට කවදාවත් හදාගන්න බෑ. අතහැරලා දාපන්. ඉතින් මේ දෛශිකක් බෑනේ. ඒකත් අතහැරපන්. VT බෑනේ. අතහැරපන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතුරු විභාගයට හදාගන්න බැරි වෙනවනේ. අනිවාර්යෙන් බැරි වෙනවා. ඒක බලපායිද? බලපාන්නේ. තොපිට ඕලෙල් කුලක බැරුණා කියපන්ක. කුලක බැරි වුණාට අනිත් පාඩම් වලට ඒක බලපායිද? බලපාන්නේ. කුලක බෑ හැබැයි. කුලක බෑ. ඉතින් ඒක වෙන කතාවක්. සම්භාවිතාව බැරුණා කියලා ඒක අනිත් පාඩම් වලට බලපන්නේ නෑනේ. අම සම්පූර්ණ මේ දක්වා කරේ හුදකලා පාඩම් ටිකයි කරේ. ඔන්න දැන් මේක ත්‍රිකෝණමිතිය බර සමස්තයම ඉවරයි. සමස්තයම ඉවරයි. ඒ නිසා හොත්තට ආසාවේ මේක අල්ලගෙන. හරිම බලින් සතුටු වෙයන්. බලින් සතුටු වෙලා මේක බලින් ආසවයන් කියලා කිය සතුටු වෙන්නේ. බලින් ආසවයන් මේකට ඒකල හොඳට නිදහසක් මම කියන ඉස්සරහට යනකොට කොහොමද වෙන්නේ කියලා ටියුට් එක දෙන ගා ටියුට් එක ඔක්කොම කරනවා. මම මේ ටියුට් එක කරනවා. මම ගෙදරට දෙනේ වගේ ගණන් 180ක් විතර හදනවා. හදනවා මම කියන ලබන සතිය පස්සේනේ දෙන්න. අද දෙන්න අද නම් ටිකක් දෙන්න පුළුවන්. ඊළඟ දවසින් පස්සේ ගණන් ටික දෙනවා. ඒ අමුතුම ගේමක් දෙනවා. නැව යකෝ මේක එකමනේ කියන්නේ. එකම තමයි යකෝ කියන්නේ. ඉතින් යථාර්ථය එකයිනේ. යථාර්ථ කතා දෙකක් නැහැනේ. මේක තමයි යථාර්ථය. දීපම් මෙතෙන්ට ගේම දඩස් මැච් වෙන උඩට. ඊට පස්සේ හැරිලා බලපන් ශේෂ ප්‍රමිත අනින් ඉගෙන ගන්න පුළුවන්. යකෝ තනියෙන් පුළුවන්. මේ ටික හරියට කරලා තරව තනියෙන් පුළුවන්. රයිට් ඇති.